පුතේ දැන් ඔය කට්ටිය යන පන්ති වල 8 7 වසර පන්ති පටන් ගන්න තියෙන්නේ තාම 6 වසර පන්තිද යන්නේ 7 වසර පන්ති පටන් ගන්න තියෙන්නේ ඔව් දැන් 7 වසර ක්ලාස් පටන් ගන්න තියෙන්නේ සර් ආ පටන් ගන්න තියෙන්නේ හරි එක තැනකවත් ප්‍රශ්නයක් නැහැ නේද එහෙනම් බදාද පන්ති අපි මේ විදිහටම කරනවා දිනේ වෙනස් වෙන්නේ නැහැ කාට හරි පුතේ බදා දෙන්න බැරි නම් ඊට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. ওই දවස් දෙකෙන් එකක සම්බන්ධ වෙන ඊට අමතරව ඒ දවස් දෙකත් බැරි නම් අපි ඉස්සරහට දානවා රෑ සාමාන්‍යයෙන් 7 ඉඳන් 8:00 පන්ති සෙට් එකක් යනවා ඔන්ලයින් ක්ලාස් සෙට් එකක්. ඒක 7:00 වෙන්න පුළුවන් නැත්නම් 5:37 වෙන්න පුළුවන්. මේ වෙලාව දෙකෙන් එකක අපි දානවා ඔන්ලයින් විතරක්. ඒ කියන්නේ ලංකාවට මැට් එකක් දාලා පොඩ්ඩක් ප්‍රොමෝෂන් එකක් දාලා ඉස්සරහට පටන් ගන්න ඉන්නවා ඔන්ලයින් ක්ලාස් එකක් විතරක්. ඒක ඔන්ලයින් විතරයි ෆිසිකල් हसरल हाँ हाँ सर ऐले इन्नो खालवाने इन्नो ओ देने तो मैं अभी हाँ दानित इन्नो वही देने तो अभी काम एड्डे आप कौन दार नए ने कुछ अभी क्लासेस के एड्डे ने तो ये हिम हिंग यारो किसी पर देने को तीनो देने तो दूरिंग इन्ना इस तरह टेक आटेर देंगे अभी ऑन फिजिकल क्लासेस तरह पटांग करते हैं मासादार ने क्यों ना ऑनलाइन क्लास से आपकी तरह जनवरी वाले इंद्र पढ़ाने का ना इतने अबे ऑनलाइन ला में इधर एक अच्छा संबंध देना पुलों मोड़ना में वेला वाले इंद्र मां फिजिकल पांती दी तो अन्ना सेट कर ला देना पुलों वेला वा बैरी मोनो ती तरह अभी बालों मो तो हम तीसरा हट में यानी विदर रटा पुते काले क्या තුනයි කාලට ඊළඟ දවසේ පටන් ගන්නෙ මොකද දුරේ ඉඳන් එන ළමයිට ගෙදරට එද්දි වෙලාව යන හින්දා හරි මම මුලින්ම කිව්වා පුතේ අපේ අර මං ඉස්සර පන්ති ගිය සර් කෙනෙක් ඉන්නවා ඔව් එයා පන්තියේ පටන් ගන්න කලින් පුංචි වැඩක් කරනවා පුතේ හැමදාම මං A level කාලේ මං ගියා ඉකොනොමික්ස් ආර්ථික විද්‍යාව අහලා තියෙනවද ආර්ථික විද්‍යාව කියන සබ්ජෙක්ට් එක ඔව් සර් ඔව් ආර්ථික විද්‍යාව පුතේ ඒ කරපු ලංකාවේ හිටපු ප්‍රසිද්ධම සර් කෙනෙක් अमरनाथ बटगोड़ गल मैं क्लास गए पंथ पाड़ा सरकार पंथ पाड़ा अभी मानसिक सूबा दिन्न मनस विवेक चूटी करना म्यूसीको म्यूसी श्रवणे करना ඉතින් අපි ඒ වෙලාවට හිතන්න ඕනේ අපි ඉන්නේ මේ මියුසික් එක දාලා දින්නේ කැලයක් ඇතුළේ ආව භාවනා කරන විදියට. ඔයා හිතන්න ඕනේ හිතින් යන්න ඕනේ ලෝකෙට පුතේ. ගිහිල්ලා ඔයාට තේරෙන්න ඕනේ දැන් මේ වෙලාවේ කුරුල්ල පියාඹන ඔයා ළඟින් සමනල පියාඹන එහෙනම ඇඟ ගොඩාක් සැහැල්ලු වෙනවා දැනෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට හුලම් පාරක් දැනෙනවා අර දිය ඇලි වලින් එන පින්නත් එක හරි සීතල හුලඟක් ඔයාගේ ඇඟේ දැවටෙනවා තේරෙනවා. ඒවා හිතින් මෙනෙහි කරන්න ඕනේ. මම මේ වීඩියෝ එක ප්ලේ කරලා හැමෝම ඉස්සලා කැමරා ඔන් කරගමු කට්ටිය කරනවා කියලා බලන්නත් එපයි නැත්නම් සමහරක් අය දැන් එදා පන්ති එහෙම එක්කෙනෙක් නිඳ ගිහිල්ලත් වැටුණා නිඳ ගිහිල්ලා ඔළුව මෙහෙම වැටෙනවා එතකොට නිදිය ගන්න එහෙම බෑ වැඩේ හරියට කරන්න ඕනේ අපි බලමු එහෙම කරයිද කියලා කියන්නේ හරියට ඉන්නවා මිස්ටර් හිත සංසම් කරන අභ්‍යාසයක් මේක සර් පන්තිය 3:00 පටන් ගන්න බැරිද 3:00 නම් අමාරු පුතේ අපි 3යි කාලට පටන් ගන්නවා. ඔයාලට විනාඩි 15ක වගේ කොටසක් නෙහෙම මොනොත් මේ වෙන්නේ. ඒක රෙකෝඩින් එකෙන් හරි ගමන් නැහැ බලන්න පන්ති පටන් ගද්දි. පුතේ මට 5ට පන්තියක් තියෙනවා. ඒකින්ද තමයි මට 3:00 පටන් ගන්න බැරි. සර් රෙකෝඩින් බලන්න බැරි ෆෝන් එකේ. ඒ පුතේ බලන්න බැරි? Google account එකක් නැහැ සර්. පුතේ මං YouTube එකට දාලා තියෙන්නේ. ඔයාලට YouTube යන්න විදියක් නැද්ද? YouTube බලුවේ හැකිද? ඔව් පුතේ මගේ ඔක්කොම සියලු වීඩියෝ තියෙනවා YouTube channel එකක් තියෙනවා මගේ.
ඒ YouTube channel එක අපේ වෙනකම් කරපු හැම වීඩියෝකම දාලා තින්නේ. ඔයාලට බලන්න පුළුවන්. මම link එක දාන්න පුතේ අපේ YouTube channel එකේ. ඒක subscribe කරලා තියාගන්න. ඒකට ඔයාලට අපි දාන හැම recording එකක්ම බලන්න පුළුවන්. හැම සතියෙම මේ වෙනකම් කරපු සියලුම recording ටික තියෙනවා පුතේ. කොහොම හැමෝම දැන් කැමරා ටික on කරන්න. මම වීඩියෝ එක tag ගාලා share කරන්න. මට විනාඩියක් දෙන්න. एक पंडा कैमरा ऑन करन चग्गल ठग्गल इतुरे नेता आपे बलन्ने विन्ने देंगी लेंदु मारु करनो दने समारकाय दे मेकअप ददा इन्न ओन्ने एव बलन्ने अपि हरियट मे वेडे करनो द केला बाने एस देक वहागेने मे वेडे करन्न ओने मे वलट कियन्न पुते म्यूजिक मेडिटेशन केला मे म्यूजिक करा संगीतय करा कोमद मे मनस सुवपत् करन्न केला तमे मे अपि बलन्ने यन्ने हरि मन देन रेकॉर्डिंग एक शेयर करन्न पुते हेमोटम शेयर वेला थी ना तो मैं हाम दूरो के ने किन्न फोटो का मानसर सामने सर सामने इन्हें मांग आई पर रखने का शेयर वेने के प्रश्न या तीनों मांग कर देखा रिदर नेसर इतने इधर नेसर नेसर हरे मंग मगे स्क्रीन एक शेयर करना कितने रुपए नॉनी हरे दें शेयर करना नहीं था आउसर आउसर हरे एक दिन मटो एक अट्टियों पे नहीं तू ना एक बार एक अट्टम को तो करने विनाडी एक दिन ओके अभी भी हम करो නම් පුතාලා මට හරියට කරනවද නැද්ද කියලා බලා ගන්න මට විදියක් නැති වෙනවා මේ ෂෙයා කරනවත් එක්ක මගේ මේක නැති වෙනවා මාර ප්‍රශ්නයක් වෙලා තියෙනවා හරි අපි පටන් ගමු මොනවද මම ෂෙයා කරනවා हरे पुत्र देश आए वाला नहीं थे नहीं आओ सर हम वो मुझे ऐसे देखा वहाँ गया ना हितान नॉन में कोई दिन नहीं मिन्न में वाके कहले एक में दे लसन है दिया लाखों आलंग इंगलांग ये ना कुरुलो क्या है कहानो है ना वाटे इसी इसी लाल उन्दर एंगे टा देने ना उन्दर ऐसे देखा वहाँ गया ना मेरे को उन्दर मैंने ही करान नॉन Thank you.
හැමෝම ඇස්සරින්න තමහරක් අය නිදිද කොහෙද හරි නිඳ ගියාද කාලා බීලා වැඩිලා හොඳට නිඳ ගිහිල්ලත් දන්නේ නැහැ ඒක හරියට කරා නම් ඔයාලට එන්නේ ලොකු වෙනසක් තේරෙනවා ඇස්සරින්දි මොකක් හරි වෙනසක් තියෙනවද නැත්තම් ඒ වගේමද නිදි මතයිද නෑ සර් එක පාටම සර් මුළු මේ වෙනම සර් නිල්ලලා ගියානේ මොකද්ද නිල් වෙලා ගියේ ඇස් දෙක ඇරිය විතරයි සර් මේ බිත්ති හිට නිල් පාටයි හරි ඒ කියන්නේ පුතේ ඔක හරියට මේව කරත් ඔයාගේ ඔළුවට ලොකු සැහැල්ලුවක් දැනෙනවා එහෙම කාට හරි දැනුණාද කට්ටිය කියන්නේ හොඳට නිදියගෙන වගේ ඔව් සර් ගතට සිසිලසක් දැනෙනවා පොතේ අපි ගේ සතිය කොතනින්ද නැවතුවේ? මූරපද සහිත ආරක්ෂිත ලේඛන. මූරපද සහිත ආරක්ෂිත. අපි එක ලියාගත්තද? නෝට් එක ලියලා තියෙන්නේ. ඔව් සර් ලියාගත්තා. ලියාගත්තා. හරි. එතකොට පුතේ අපි මේ පාඩම යට දේ කතා කරලා තිනවා. දත්ත ආරක්ෂා කිරීමට අපි මොනවද භාවිතා කරන්න ඕනේ කියලා අපි ගේ සතියේ අවසාන වශයෙන් කතා කරා. පරිශීලක ගිනුම් ගිනුම් ගැන කතා කරා මතක ඇති පරිශීලක ගිනුමක් ගත්තම මම කිව්වා අපි Windows 7 වලට 8 වලට Windows 10 වලට මෙන්න මේ පරිශීලක ගිනුම් හදන්න පුළුවන් කියලා අපි කතා කරා ඊට පස්සේ එකෙන් එකට බැලුවා කොහොමද මේ පරිශීලක ගිනුම් හදන්නේ කියලාත් අපි බැලුවා හරි මට අන්න එකේ link එක දාන්න බැරුණා පුතේ මට පොඩක් message එකක් දාලා මතක් කරන්න සර් වීඩියෝ එක දැම්මේ නැහැ කියලා මම මේ ටික හදන link එක නැවත group එකට දාන්න කන්ට්‍රෝල් කරන්නේ කොහමද සර්? ඒක සර් මේ මං ගාවත් නෑ හැම ඇප් එකම සර් ඒකේ තියෙනවනේ. ඔව්. පොතේ මං ඒක ෂෙයාරින් ඔප්ෂන් වලින් එක කරන්න දෙන්න මං වෙලාවක ඒක කියලා දෙන්නම් කොහොමද ඒව කරන්නේ කියලා. මගේ දැන් පෙන්නන්න විදිහ නෑ මං යූස් account දෙකක් පාවිච්චි කරන්නේ දැනට මගේ තියෙන්නේ එක main account එක විතරයි. මං account එකක් හදලා මේක ඔයාලට වීඩියෝ එකක් දාලා පෙන්නන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. ඒක එකකින් මට කියන්න විදිහ නෑ පෙන්නන්න විදිහ නෑ. මං ඒක හදලාම පෙන්නන්නම්. මොකද පුතේ මට යූස් account දෙකක අවශ්‍යතාවයක් නැහැ මොකද මං විතරයි මගේ ලැප් එක පාවිච්චි කරන්නේ වෙන කිසිම කෙනෙක් පාවිච්චි කරන්න දෙන්න මං යූස් account හදලා නැහැ මං යූස් account එකක් හදලා කට්ටියට පෙන්නන්නම් කොහොමද ඒකෙන් වැඩ කරන්නේ කියලා ඊට පස්සේ මං කිව්වා මේ password එකක් දාන එක ගැන යූස් account එකක් තිබ්බට අපිට හරියන්නේ නැහැ පුතේ අපි ඒකට මෝරපදයක් භාවිතා කරන්න ඕනේ යූස් account එකේ ඔයා නමක් දාලා දිනවා කියන්නේ ඒකට ආරක්ෂාවක් ලැබෙන දෙයක් නෙමෙයි නම කියන්නේ අපි අනිවාර්යෙන්ම ඒක ආරක්ෂා කරගන්න අපි ඒකට පාස්වර්ඩ් එකක් යොදන්න ඕනේ මුරපදයක් මං කිව්ව මුරපදයක් යොදද්දි ඒකට අවම වශයෙන් කැරක්ටර්ස් ඉලක්කම් අක්ෂර ඔව කීයක් තියෙන්න ඕනේ කියලා කිව්වද අඩුම කීයද කාටද මතක අඩුම කීයක් තියෙන්න ඕනේද පුතේ 8ක් ඔව් අඩුම 8ක් තියෙන්න ඕනේ ඒ 8 මොනවද තියෙන්න ඕනේ මේ 8 ඇතුලේ ඉලක්කම් ඉංග්‍රීසි අක්ෂර ඉංග්‍රීසි අක්ෂර වර්ග දෙකක් තියෙන මොන අක්ෂරද ඉංග්‍රීසි කැපිටල් සහ සිම්පල් ආ කැපිටල් අක්ෂර සහ සිම්පල් අක්ෂර තියෙන්න ඕනේ තව සංකේත සංකේත කැරක්ටර්ස් තියෙන්න ඕනේ සංකේත තියෙන්න ඕනේ මේ වගේ ආ ඔන්න ඔය ටික මික්ස් වෙලා තියෙන්න ඕනේ ඒ කියන්නේ අපි පාස්වර්ඩ් එකක් දාද්දී සිම්පල් අක්ෂර කැපිටල් අක්ෂර සංකේත සහ ඉලක්කම් තියෙන්න ඕනේ ඔය වර්ග හතරෙන්ම තියෙන්න ඕනේ පුතේ ඊට පස්සේ මේවා අඩුම කීයද තියෙන්නේ කියන්නේ
අටක්වත් තියෙන්න ඕනේ කියලා කියනවා. හොඳ ශක්තිමත් මූලපදයක් වෙන්න නම් නැත්නම් වගේ මූලපදේ ශක්තිමත් නැහැ කියලා අපි සලකනවා. ඒක හින්දා හොඳට මතක තියාගන්න මූලපදයක් යොදද්දී ඒ මූලපදයට අඩුම ඉලක්කම් සංකේත අටක් භාවිත කරන්න ඕනේ. ඒක අනිවාර්ය දෙයක්. ඊටත් අපි කතා කරා ප්‍රතිවෛරස මෘදුකාංග ගැන. මොනවද පුතේ මේ ප්‍රතිවෛරස මෘදුකාංග කියලා කතා කරන්නේ? මොනවද මේ වලට ගන්න? ඇන්ටිවෛරස්. වෛරස් ගන්න. ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් ආයේ ප්‍රතිවෛරස මෘදුකාංග කියලා කියන්නේ. මෙතන තියෙනවා ලෝක දැනට භාවිත කරන ප්‍රසිද්ධම ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් වල නම් ටිකක් ප්‍රතිවෛරස මෘදුකාංග ටිකක් තියෙනවා. දැන් ඕකේ අපි සාමාන්‍යයෙන් Windows වලට මේන මොකද්ද? Defender කියන එක එනවා. ඊට පස්සේ ලෝකේ ජනප්‍රියම එකක් තමයි මොකද්ද? Avast AVG ඊට පස්සේ Norton කියන එක ඔවා ගොඩාක් ප්‍රසිද්ධයි. ළඟ ළඟ තිබ්බේ MC අපේ. ඔව් ඒ වගේ තියෙනවා පුතේ ගොඩාක් ඒවා තියෙනවා. Avera තියෙනවා, McAfee තියෙනවා. ওই වගේ වෛරස් ප්‍රතිවෛරස මෘදුකාංග ඇන්ටිවෛරස් එක. මොකද පුතේ? Raw ඇන්ටිවෛරස් එක. ඔව් ඒ වගේ ගොඩක් නම් වලින් තියෙන පුතේ ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් කියලා නෙමෙයි ඕන තරම් තියෙනවා. මම ඒක නම් අහලා නැහැ පුතේ ඔයා කිව්ව එක. ඔය වගේ නම් වලින් ගොඩාක් තියෙනවා, අනන්තවත් තියෙනවා. ඒ කියන්නේ මම මේ කිව්වේ ප්‍රසිද්ධම ටිකක්. මොකද Avast එක, AVG, Avera, ඊට පස්සේ Norton, McAfee ඔය ලෝකේ ගොඩක් අය අහපු ගමන් දන්න නම් ටිකක්. ඊට අමතරව ඔය Windows මෙහෙයුම් පද්ධතිය දෙනවා මොකද? Defender කියලා එකක් එනවා. ඒක අපි හැමෝම වගේ දන්න එකක් හින්දා මම ඒ කිව්වේ. පොඩ්ඩ එන පුතේ මගේ කැම් එක ස්ටක් වෙලා ඉන්නේ. සර් තාමත් නැන්නේ. පොඩ්ඩ එන පුතේ මොකද වෙන්නේ කියලා බලන්න. සෑ හිර වෙලා. සෑ හිර. ඔව් මට විනාඩි දෙන්න පුතේ. Sir. ඔබතුමා මට විනාඩියක් දෙන්න. තාම හරිගෙන නැේද? නෑ sir. දැන් ආවලයිනේ. ඔව් පොඩි නු පුතේ. ආ දැන් හරිද? ඒ ගමනස එළිය වැඩි. ඔව් දැන් අර සෙටින් ටික හදපු ඒවා ටික ඔක්කොම වෙනස් වෙනවනේ. ඒකයි. නෑ සර් දැන් හොඳයි. දැන් හරි නේද? දැන් හරි. ඔව් සර්. දැන් හරි. හරි අපිට මේක යටතේ කතා කරා මේ ප්‍රතිවෛරස මෘදුකාංග ගැන අපි කතා කරගන්න හිටි. ඉතින් ලෝකේ ප්‍රසිද්ධම ප්‍රතිවෛරස මෘදුකාංග වල නම් තමයි මම කිව්වේ Avast, AVG, Avera, Norton, McAfee, Defender ඔය වගේ ලෝකේ ප්‍රසිද්ධම වෛරස් කාඩ් තියෙනවා. ප්‍රතිවෛරස ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් අපිට දකින්න තියෙනවා කියලා අපි කතා කරා.
ඊටසේ අපි මේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් වැඩ කරන්නේ කොහොමද ඒකේ අප්ඩේට් කියන්නේ මොකද්ද මේ අප්ඩේට් කියන වචනේ තේරුම මම එදා පැහැදිලි කරා ඊටසේ අපි කතා කරා බෑකප්ස් මොනවද පුතේ උපස්ත උපස්ත කියන්නේ මොනවද බෑකප් කියලා කියන්නේ මොනවද මේ උපස්ත කාටද මතක මොනවද පුතේ බෑකප් කියලා කියන්නේ උපස්තයක් කියන්නේ මොනවද මතක නැද්ද අපි කරා නේද ඔව් සර් ඔව් මං කිව්ව උපස්තයක් කියන්නේ මොකද්ද අපේ දත්තයක් මං එදා ඇඳ නේද ඉඳුනේ අම්මයි ඉන්න කොට එකක් ඉඳුනේ පොඩි කාලේ මතකද ඉඳුනේ වඩාගෙන ඉන්නවා අම්ම මේ ඉන්නේ ඉඳුනේ ඉන්න මෙන්න මේ ගන්න ඔන්න අම්ම අල්ලගෙන වඩාගෙන ඉන්නවා මේ ෆොටෝ එක මොකද මං කිව්වේ ගොඩක් ඉඳුනේට වැදගත් වෙන ෆොටෝ එකක් එතන මොකද කරන්නේ ඉඳුනේ මේකේ කොපි එකක් තියාගන්නවා තව තැනක එතන උපස්තයක් කියන්නේ අන්නේකට අපේ තියෙන තොරතුරු තව තැනක ගබඩා කරලා තියාගන්න එකට තමයි අපි උපස්තයක් කියලා කියන්නේ ඉඳුනේ මේක දාගෙන ඉන්නෝ පෙන් එකට මොන පෙන් ඩ්‍රයිව් එකේ දාගෙන ඉන්නෝ ඉඳුනේ හිතනවා මේක කවුරු හරි හොරකම් කරොත් අම්මයි මායි ගහපු ෆොටෝ එක මට නැතු වෙනවා ඒකින්ද මම මේක දාගෙන ඉන්නවා මගේ CD එකට මම රයිට් කරනවා मगे दान Google Drive මතක තියාගන්න අපි අද ගිය සතියේ කතා කරා මුරපද සහිත ආරක්ෂක ආරක්ෂණ ලේඛන මං කිව්වා සමහරක් අපිට ඕන වෙන මේවා තියෙනවා ලේඛන තියෙනවා ඒවලට අපි පාස්වර්ඩ් දාලා තියන් ඉන්න සමහරක් ෆොටෝ එක අපිට view කරන්න බෑ පුතේ ඔයාලට ගොඩාක් වැදගත් ෆොටෝ එකක් තියෙනවා ඔයාගේ රහසිගත ෆොටෝ එකක් ඔන්න ඔයා mini මරුමක් වෙද්දි ටක් ගාලා ෆොටෝ එකක් ගන්නවා කවුරු හරි මිනිස්සේ මරනවා දැකලා ඔයා හොරෙන් හැංගිලා ෆොටෝ එකක් ගන්නවා mini මරුමක ෆොටෝ එකක් ඔයාලට පුළුවන් මේ ෆොටෝ එක මොකද්ද රහසිගත ලේඛනයක් විදිහට තියන්න කාට හරි ඔයාව දැන් ඔයාගේ ෆොටෝ එක ගන්නවා දැකලා ඔයාගේ පස්සෙන් කට්ටිය පැනනගෙන එනවා ඔයාගෙන් පෙන් එක ගන්න. ඒ කට්ටිය පෙන් එක අරන් ගිහිලා ෆොටෝ එක view කරන්න බලනවා මොකද්ද? view කරන්න දෙන්නේ නැහැ password එකක් ඉල්ලනවා. අර හොරුන්ටත් එපා වෙනවා මොකද? උන් බලනවා ඊට පස්සේ යකු මේ ෆොටෝ එකට මේ password එකක් වටිනවා නේ එහෙමුනේ කොහොමද කියලා. නේද? එතකොට අපිට අන්න ඒ වගේ රහසිගත ලේඛන මං එදා කිව්වා අර boss ඔයාට හදන්න කියන මොකද්ද? රහස් ලියවිල්ලක් හදන්න කියනවා වැඩ කරන දැන. ආ එතකොට අපි මේ ලියවිල්ලටත් අපිට පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන් කියලා කිව්වා. මං එදා පෙන්වද්දි පාස්වර්ඩ් එකක් දාලා එහෙම ලියවිල්ල එකට නෑ නේද? නෑ සර්. ආ අනිත් පන්තිය පෙන්වව. නෑ සර්. හරි මං පෙන්නන්න දාන විදිය. අපි යමු ඩෙස්ක්ටොප් එකට. හරි මගේ ඩෙස්ක්ටොප් එක පේනව නේද පුතේ? ඔව් සර්. හරි මම Word වලට යනවා මම ඕපන් කරගන්නවා Word. 2013 හරි 16 හරි 19 හරි කැමති එකක්. ඕන version එකක් මම දැනට ඕපන් කරේ 2013 කියන version එක. ඊට පස්සේ මම එකකින් තේරෙනවා මෙන්න මේ blank document කියන එක. ඔන්න මම blank his පිටුවක් මේ විදිහට ලබා ගන්නවා. ඕක ඇතුලේ පුතේ මට පුළුවන් random විදියට මෙන්න මේ පොඩි මේකක් තියෙනවා මෙන්න මේ වචනේ ගහපු ගම මේ බලන්න ඒක මම ලොක් කරලා පෙන්නන්න සමානයි RAND කියලා ගහලා මෙන්න මේ වරහණක් අරින ලකුණ සහ වරහණක් වහන ලකුණ ඕපන් බ්‍රැකට් සහ ක්ලෝස් බ්‍රැකට් දැම්ම ගමන් ඊට පස්සේ මම එන්ටර් බටන් එක ගහනවා අපිට පුළුවන් මෙන්න මේ වර්ඩ් වල තියෙන පොඩි ෆන්ක්ෂන් එකක් ඔප්ෂන් එකක් තමයි මේ මම කියන්නේ ඒක ගහපු ගම බලන්න ඉබේටම මෙන්න මේ වගේ ඡේදයක් ලබා ගන්න පුළුවන් වට මේ ඡේදය වට ටයිප් කරාද නැහැ एक अर मंगाबू आर एंड डी वरहन गहबू गम सामना रैंड सामान रैंड वरहन दापुगम एंट गहबूगम मेन मेरे चेद मनोहर उदाहरण पहली करना तमाइ मेन मे वगे चेदन मे बन
මේ ඡේදෙ මම ටයිප් කරලා ගත්තා යන්නේ මම ආයි ඩිලීට් කරන්නම් මේක මේ බලන්න මේ ඡේදෙ ගන්න විදිය අපිට පුළුවන් සමානයි R A N D වරහණක් ඊට පස්සේ වරහණ වහනවා ඊට පස්සේ මම කීබෝඩ් එකේ තියෙන enter කියන බටන් එක ඔබනවා එතන මේ බලන්න මේ විදිහට ඡේදයක් ඉබේම අපිට එනවා හරි මේක තමයි වාගේ රහස් ලියවිල්ල ඔන්න දැන් මේකට ඔයා පාස්වර්ඩ් එකක් දාන්න යන්නේ මම යනවා මේක සේව් කරන්න ෆයිල් සේව් ඇස් එතන මම තෝරනවා මෙන්න මේ පැත්තේ දිනන කොහෙද සේව් කරන්න ඕන තැන ලොකේෂන් එක ඔයා ඔයාගේ කම්පියුටරේ කොතනද මේක සේව් කරන්නේ ආ ඔයා මේ ලොකේෂන් එක තෝරනවා කොහෙද මේක සේව් කරන්නේ මම තෝරනවා මගේ ඩෙස්ක්ටොප් එකට ඒ කියන්නේ අපේ තිරයට සේව් කරන්න ඕන ඩෙස්ක්ටොප් කියන එක උඩ මම ක්ලික් කරනවා හරි එතකොට පුතේ අපිට මෙන්න මේ වගේ කළු පාට වින්ඩෝ එකක් ඇවිල්ලා තියෙනවා ඒකේ උඩින් සේව් ඇස් කියලා වැටිලා තියෙනවා මෙන්න මේ පල්ලෙහා තියෙනවා ඒකට ෆයිල් නේම් වෙනවද මෙන්න මෙතන ෆයිල් නේම් කියලා තැනක් තියෙනවා මම ඒක උඩ ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඔක්කොම ටික සිලෙක්ට් කරනවා සිලෙක්ට් කරලා මම ඒ ටික බැක් ස්පේස් කියන බටන් එක ඔබලා ඒ ටික අයින් කරනවා මෙන්න මේ වගේ හරි ඔන්න දැන් ෆයිල් නේම් එකක් නැහැ මම ඔකට දාන මොකද්ද රහස් ලේඛනය කියලා දානවා මම නිකන් නමක් දානවා ඒකට මට මතක හිටින්න හරි රහස් ලේඛනය කියලා දාලා මම පුතේ මේක සේව් කරන්න කලින් මෙන්න මෙතන දිනන පල්ලෙහා ටූල් කියලා දෙනවා පේනවද හැමෝටම පේනව නේද ඔව් සර් ඔව් සර් අනේ ටූල් කියන එක උඩ ක්ලික් කරලා මම පුතේ ඒකේ දිනන මේ ජෙනරල් ඔප්ෂන් කියලා තැනක් ටූල් වල ජෙනරල් ඔප්ෂන් මම ওই ජෙනරල් ඔප්ෂන් උඩ ක්ලික් කරනවා ආ එතන උඩ ක්ලික් කරගමං අපිට එනවා මොකද්ද password එකක් ගහන්න password to open කියන තැන මම password එකක් ගහනවා මම ගහනවා හසුන් මගේ නම ගහනවා හසුන් 1 2 3 4 කියලා අන්න මම password එකක් දැම්මා ආයි මම මේ password එකම ගහනවා හසුන් 1 2 3 4 හරි ඒක දාලා මම okay දෙනවා ඊට පස්සේ ඒ කට්ටිය කියනවා ආයි මේ password එකම ගහන්න මම ආයි ගහනවා මේ password එකම හසුන් 1 2 3 4 මොකද ඒ කට්ටියට විශ්වාසවන්තය ඔයාට password එක මතකද කියලා චෙක් කරලා බලනවා කම්පියුටරේ විසින් හරි ආයි ගහන්න කියලා කියනවා හසුන් 1 2 3 4 හරි ඔන්නේ password එක නැවත පාරක් ගහලා මම ඒක දුන්නා දැන් password එක ලබා දීලා තියෙනවා ඊට පස්සේ මම මේක save කරනවා මගේ දැන් desktop එකේ තියලා දෙන්න desktop එකට මෙන්න මේ save කියන බටන් එක උඩ ක්ලික් කරගමං මේක මගේ desktop එකට save වුණා හරි දැන් මම මේක මේ කතරේට ගිහිල්ලා මේක close කරනවා අයින් කරලා දානවා මොන මං කතරේ උඩ ක්ලික් කරා එතකොට මොකද උනේ අපේ word file එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියා හරි දැන් මේ බලන්න මේ තියෙන මං හදපු file එක පේනවද රහස් ලේඛනය කියලා file එකක් හැදිලා තියෙනවා දැන් desktop එකේ ඉස්සෙල්ලා මෙහෙම එකක් තිබ්බද නෑ ඔක මං තමයි දැන් හැදුවේ හරි ඒක open කරලා බලමු බලන්න පුතේ ඔය කට්ටියට පේනවද ඒක open වෙනවද නෑ මොකක්ද අහන්නේ පාස්වර්ඩ් එක ගහනවා ඔන්න මං එතන ගහනවා හසුන් 1 2 3 4 කියලා ගහලා ඕකේ දෙනවා ආයි පාරක් අහනවා හසුන් 1 2 3 4 හරි දැක්කද දැන් ඕපන් වුණා නේද දැක්කේ නැද්ද දැක්කා සර් දැක්කා දැක්කා සර් බලන්න අපිට ඔන්න ඔය විදිහට රහස් ලේඛනයක් හදා ගන්න පුළුවන් පාස්වර්ඩ් එකක් දාලා මේ කරන විදිය ලියාගමුද? හා සර්. හරි. හා සර්. මුලින්ම අපි මොකද කරන්න ඕනේ? MS Word ඕපන් කරගන්න ඕනේ. අපි ලියාගමු. MS Word වලින් විතර දෙක් කරන්න පුළුවන්. නෑ පුතේ Excel වලින්, PowerPoint වලින්, Adobe Illustrator වලින්, Photoshop වලින් ඔය වගේ හදන ගොඩක් software තියෙනවා. ඔය වගේ password දාන්න පුළුවන්. සර් photo එකකට කොහොමද හදාගන්නේ? ඒක පුතේ Photoshop වල තියෙන option එකක් තියෙනවා. ඒකත් මම දවසක් කියලා දෙන්නම් කොහොමද දාන්නේ කියලා. ප්‍රැක්ටිකල් පොතේද? ඔව් පුතේ ප්‍රැක්ටිකල් පොතේ ලියාගමු. ලියන මාතෘකාව ලේඛනයකට මුරපදයක් යෙදීම ලේඛනයකට මුරපදයක් යෙදීම ලේඛනයකට මුරපදයක් යෙදීම ලේඛනයකට මුරපදයක් යෙදීම ලේඛනයකට මුරපදයක් යෙදීම
लेखनेकट मुरपदयक यदीम लेखनेकट मुरपदयक यदीम लेखनेकट मुरपदयक यदीम लेखनेकट मुरपदयक यदीम एक तमें पे मार्क करवा एक पीएवर एक पहले एक दा पीएवर की गेली अन्नो ने एक दा एक मुकद्दे पुते अपन मुलीम करन्नो ने मुकद्दे माइक्रोसॉफ्ट वर्ड नेतंग एमएस वर्ड सॉफ्टवेयर एक मुलीम करन्नो मुकद्दे एमएस वर्ड एमएस वर्ड एमएस वर्ड पुते डब्ल्यू ओ आर डी प्रथमे म माइक्रोसॉफ्ट वर्ड मृदुकांगे MS Word मृदुकांगय प्रथमेन्म MS Word मृदुकांगय प्रथमेन्म MS Word मृदुकांगय व्यवस्थित कर ගැනීම प्रथमेन्म MS Word मृदुकांगय व्यवस्थित कर ගැනීම අවශ්‍ය ලේඛනය අවශ්‍ය ලේඛනය අවශ්‍ය ලේඛනය දෙවෙනියට අපි කරන්නේ මොකද අවශ්‍ය ලේඛනය මොකද අපි ටයිප් කර ගන්නවා දෙක දාලා ලියන්න අවශ්‍ය ලේඛනය ටයිප් කර ගැනීම 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 දෙවෙනියට අපිට ඕන ලේඛනය අපි ටයිප් කිරීම සිද්ධ කරනවා දෙක දාලා ලියන්න අවශ්‍ය ලේඛනය ටයිප් කර ගැනීම හරි ඊළඟ තුන්වෙනියට තමයි අපි මොකද කරන්නේ ඒක සේව් කරන තැනට යන්නේ තුන්වෙනියට ලියන්න फाइल मत क्लिक कर फाइल एफ आई एल मेन मेतन मेदीन फाइल मत क्लिक कर फाइल मत क्लिक कर फाइल मत क्लिक कर सेव एस उदे पेन होने दे मगे डिस्टर्ब पेन होने दे मंग करने दे फाइल मत क्लिक कर एफ आई एल फाइल मत क्लिक कर सेव एस मत क्लिक कर सी एल आई सी के फाइल मत क्लिक कर क्लिक के ना करो C L I C K क्लिक करने के ना भी माउस से करेंगे लेकिन बारा के कोड़े ऊपर आउट फाइल मत क्लिक कर फाइल मत क्लिक कर मुकाटी फाइल मत क्लिक कर सेव एस मत S A V E सेव A S S सेव एस मत save as mat click karanna save as mat click karanna save as mat click karanna file mat click kara save as mat click karanna
පියවර කීයද පුතේ ඊට පස්සේ අපිට ලියන්න දෙන්නේ හතරද හතරද සර් හතර වෙනට ලියන්න ඉන්පසු 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 මෙම ලේඛනය ඉන්පසු මෙම ලේඛනය ඉන්පසු මෙම ලේඛනය සේව් කිරීමට ඉන්පසු මෙම ලේඛනය සේව් කිරීමට අවශ්‍ය ඉන්පසු මෙම ලේඛනය සේව් කිරීමට අවශ්‍ය ඉන්පසු මෙම ලේඛනය සේව් කිරීමට අවශ්‍ය ස්ථානය ස්ථානය තේරීම සේව් කිරීමට අවශ්‍ය ස්ථානය තේරීම ඒක පුතේ අපි ඩෙස්ක්ටොප් එකට දුන්නේ වාට කැමති තැනක් දෙන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඩෙස්ක්ටොප් කියන එක වරහන් ඇතුළේ යන ඩෙස්ක්ටොප් කියලා මෙතින් D E S K T O P ඉන්පසු මෙම ලේඛනය සේව් කිරීමට අවශ්‍ය ස්ථානය තේරීම ස්ථානයේ තේරීම වරහන් ඇතුළේ යන ඩෙස්ක්ටොප් D E S K T O P ඩෙස්ක්ටොප් අපි ඩෙස්ක්ටොප් එකෙන් සේව් කරගත්තා ඉන්පසු තේරීමට අවශ්‍ය සෝරි මම ඉන්පසු මෙම ලේඛනය සේව් කිරීමට නැත්නම් තැන්පත් කිරීමට අවශ්‍ය ස්ථානය තෝරා ගැනීම වරහන් ඇතුළේ යන ඩෙස්ක්ටොප් D E S K T O P डेस्कटॉप मात्र क्लिक करना सॉरी अवश्य स्थानीय तोरण वरांगे तुरे डेस्कटॉप के लिए आगत हाँ अभी उन्हें स्थानीय अभी तेरे मानना तोरण वगैरह मगा दे डेस्कटॉप की ना तेरा उन्हें कुछ मां क्लिक करा ये तो अभी डाउन मेनू में वगैरह तेरा ये तो अंत अभी इडवास देना मगा दे फाइल नेम में का इन पासु इलांग पी वरा पुते लिया गा तेरे हम ඊට පස්සේ ලියන්නේ ඉන්පසු ගොනුවේ නම අපි එකට කියනවා ෆයිල් නේම් එක කියලා ඉන්පසු ගොනුවේ නම ගොනුවේ නමට කියනවා ඉංග්‍රීසියෙන් ෆයිල් නේම් එක ඔබට කැමති නාමයක් ඉන්පසු ෆයිල් නේම් එක ඔබට කැමති නාමයක් පසු ෆයිල් නේම් එක ලෙස කැමති නාමයක් යෙදීම සර් අප කියන්නක මුලින්ද ඉන්පසු ෆයිල් නේම් F I L E ෆයිල් නේම් N A M E ෆයිල් නේම් ඉන්පසු ෆයිල් නේම් එකට කියනවා අපි සිංහලෙන් ගොනු නාමයට ෆයිල් නේම් කියන එක වරහන් ඇතුළේ දාගන්න ඉන්පසු ගොනු නාමයට කැමති නමක් කැමති නමක් කැමති නමක් යෙදීම ඉන්පසු ෆයිල් නේම් වෙත කැමති නමක් යොදා ගැනීම හරිද පුතේ හරි සර් හරි ඊට පස්සේ මොකද කරන්නේ අපි මෙන්න මේ ටූල් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරන්න ඕනේ ඉන්පසු ටූල් මෙතෙන් टूल मत क्लिक कर जनरल ऑप्शन अकुरु पेनो नेद इन पासु टूल मत क्लिक कर जनरल ऑप्शन मत क्लिक करन इन पासु टूल मत क्लिक कर इन पासु टूल मत क्लिक कर इन पासु टूल मत क्लिक कर जनरल ऑप्शन मत क्लिक करन इन पासु टूल मत क्लिक कर इन पासु टूल मत क्लिक कर इनपासु टूल मत क्लिक कर जनरल ऑप्शन मत क्लिक करना इनपासु टूल मत क्लिक कर जनरल ऑप्शन मत क्लिक करना इनपासु टूल मत क्लिक कर जनरल ऑप्शन मत क्लिक करना हरिद
පොතේ හරිද? හරි සර්. හරි සර්. හරි. ඊට පස්සේ ඔන්න මම ජෙනරල් ඔප්ෂන් මත ක්ලික් කරා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? password to open සහ password to modify මත එකම password එක ටයිප් කිරීම මේක ලියන password to open මත එන්න මෙතන තියෙන password to open මත password to open මත password to open මත password to open මත සහ password to modify මත එකම මුරපදය ටයිප් කිරීම password to open මත සහ password to modify මත එකම මුරපදය ටයිප් කිරීම ඉන්පසු password to open මත ඉන්පසු ok button එක මත click කරන්න. හරි, අපි ok button එක මත click කරමු. හරි, ඒක මම එකපාරක් කරපු හින්දායි පෙන්වන්නේ නැත්තේ. ඊට පස්සේ ලියන්න එවිට නැවත මුරපදය ඉල්ලුවහොත් එම මුරපදය නැවත වරක් ටයිප් කිරීම සිදු කරන්න. එම මුරපදය නැවත වරක් ටයිප් කිරීම සිදු කරන්න. හරි, එතකොට අපේ මුරපදය ඔන්න ඔය විදිහට දාගන්න පුළුවන්. දැන් අද ගෙදර ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාගේ පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්ද කියලා කම්පියුටරයක් තියෙනවා නම්. හරි, ටියුට් එක යට ඊළඟ කොටසට යන් අපි පොතේ මේකත් ලියාගත්ත නේද දා මුරපදයක් නම් කියලා. ළමයි මේකත් ලියාගත්ත නේද අපි? නෑ සර්. නෑ සර්. ලියාගත්ත නෑ. ටියුට් එක පුතේ මං අද පොතේ ටියුට් එක එතන ලියන්න ඉඩ දිනවද? සර් අර මේ මුරපද සහිත ආරක්ෂිත ලේඛන කියන දනද? ඔව්, එතන ලියන්න ඉඩ මදිද?
पुते इतने लिया ने इड़ा मादी नाम ओ इतने लिया ने इड़ा मादी नाम पुते लिया ना पुते मेटी उठे के परिवासी नोट किया लता ना तीनो इतने लिया करना इड़ा ऐसी ना इतना मल लिया करना एक पंड मेकअप लिया करना लेले वरद नासा सा रूल देखा थी नासा तो देखा थी ना पढ़ लिया
උදේ තව වෙලා ඕනේද ඔව් සර් ඔව් සර් තව පොඩ්ඩක් කියන්න තියෙනවා තියෙන මුරපදයක් නම් එය ඔබ පුතේ තවම ලියනවද ඔව් චූට්ටක් ඉන්න අන්තිමට කියන්න ඔන්න මේක කියනවා හොඳට බලන්න මේක තියෙනවා මුරපදයක් නම් ඔබ කොමනක් දැනගන්න ඕනේ පුතේ මුරපදයක් ඔයා දාන්න මොකද ආරක්ෂාවට පාස්වර්ඩ් එකක් දාලා ඉන්න යාළුවෝ ඔක්කොටම කිව්වොත් හරිද නෑ ඒ වැඩේ වැරදි අපි මුරපදයක් දාන්නේ අපේ ආරක්ෂා කරගන්න ඕන දත්ත ආරක්ෂා කරගන්න ඒක ඉන්න නංගිටයි මල්ලිටයි අයියටයි අක්කටයි හැගපැත්තේ ගෙදරයටයි ඔක්කොටම අපි කියන්නේ ඒක ආරක්ෂිත දෙයක් වෙන්න ඕනේ එහෙම වුණොත් මුරපදේ ආරක්ෂිතභාවය නැති වෙනවා හැමෝටම කිව්වොත් ඒ කිසිවෙක් සමග හවුලේ බෙදා ගන්න විදිය අනේ මං කිව්වේ යාළුවන්ට අපි මේ දේ දෙන්න හොඳ නැහැ ඒ විතරක් නෙමෙයි අනුමාන කරන්න පුළුවන් දේවල් දාන්නේ ඔයාගේ උපන්දිනේ ඔයාගේ නමේ කොටසක් ඔයාගේ අයියාගේ නමේ කොටසක් ඔයාගේ නංගීගේ නමේ කොටසක් ඔයාගේ අම්මගේ තාත්තගේ නම අම්මගේ තාත්තගේ උපන්දිනේ ඒ වගේ දේවල් අපි දාන්නේ ඒ වගේම ඔයාගේ සුබතලාගේ නම ඒ වගේ දේවල් දැම්මොත් කාට හරි ගෙස් කරලා අනුමාන කරලා බලන්න පුළුවන් මෙයා මේක දන්නේ නැහැ දාලා දෙන්න ඔයාගේ ඉස්කෝලේ නම ඒතර අපි කාට හරි අනුමාන කරන්න පුළුවන් විදිහට මුරපදයක් පුතේ භාවිතා කරන්නේ නැහැ ඒක අපිට සුවිශේෂී වෙච්ච දෙයක් වෙන්න ඕනේ ඒතර අපිට ලේසියෙන් ඒක මතක තබා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ ඒ වගේම අපි මුරපදයක් දාලා ඔයා ලියලා දිනවා පුතේ කම්පියුටර් ඉස්සරහා කොළ කැලක දාලා බිත්තිය ලියන පාස්වර්ඩ් එක පාස්වර්ඩ් කියලා බිත්තිය ලියන මෙන්න වගේ පාස්වර්ඩ් එක HASUN@1500 1955 223 2
මම මෙහෙම පාස්වර්ඩ් එක බිත්තිය ලියලා දිනවා. එහෙම ලියවත් හරිද? මොකද හිතන්නේ? නෑ සර්. නෑ පුතේ. ඒතර කවුරු හරි ආපු ගමන් ඌට දන්න ඌ පාස්වර්ඩ් කිව්වම එයා දන්නවා. PW get password මෙන්න එක පාස්වර්ඩ් එක ලියයි. නැත්නම් ආරක්ෂාවට කොළ කෑල්ල ගලියලා පර්ස් එක දාන් ඉන්නවා. එහෙම හොඳයිද? නෑ සර්. නැත්නම් ඔයා තව ලේසි වෙන්න අමතක වෙයි කවුරු හරි ආවිල්ලා කීබෝඩ් එක උස්සන්න නැති වෙයි කියලා කොළ කෑල්ල ගලියලා කීබෝඩ් එක හින්දියල දිනවා. මොකද වෙන්නේ? ඔය වගේ වැඩ කරන ළමයි ඉන්න ඕන තරම්. ඒතර පුතේ පාස්වර්ඩ් එකක් එහෙම කරනවද අපි? නෑ ඒක ආරක්ෂාවට දාන දෙයක්. ඒක දාලා හොරාට අතරම දෙන්න වැඩ කරන්න හොඳ නෑ. මේක හොඳට මතක තියාගන්න පාස්වර්ඩ් එකක් දාද්දි අමතක කරගන්න එපා. ඊට පස්සේ ගෙදරින් බැනුම් අහන්න වෙයි පාස්වර්ඩ් දාලා කම්පියුටරේ ලොක් එක අරගන්න බැරි වුණොත්. ආ ඇඩැප්ටරේ ගහලා ආවෙ නැත්තේ. ඔව් පුතේ එහෙම ඇඩැප්ටරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකයි මම කිව්වේ. ඔයාගේ ඇඩැප්ටරේ මේ වෙන්නේ නැත්නම් කඩේට කියන්න. වොරන්ටියක් තියෙනවනේ. දැන් හරිද? මට ඒකයි කිව්වේ පුතේ. මට බලන්න නැතුව මුකුත් කියන්න විදියක් නැහැ. මට චෙක් කරලා බලන්න ඕනේ කිව්වේ. කවුද? ශෂිනි. පුතේ දැන් වැඩ කරනවද ඇඩැප්ටරේ? ශෂිනි කියන්නේ මට ඇහෙන්නේ. පුතේ ශෂිනි දැන් වැඩ කරනවද? පොඩ මැසේජ් එකක් දාන්න ඔයා. මයික් එක ඔන් කරන්න ශෂි. ඔව් කියන දනේ. සර් PC එකකින් PC එකට Bluetooth හරහා setup file එකක් ගන්න වෙයිද? ආ පුළුවන් පුතේ. ලොකු වෙලාවක් යනවා Bluetooth වලින්. අපි සාමාන්‍යයෙන් setup යවන්නේ වෙලාව යන වැඩේ හින්දා. යවන්න බැරි කම නැහැ. සර් එතකොට මේ PC වල setup යවන්න පුළුවන් නේද? මොකද පුතේ? Setup කියන්නේ සර් මේ කම්පියුටර් වල බ්ලූටූත් එකෙන් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒකටත් තියෙනවා අර Wi-Fi ඇඩැප්ටර් එකක් වගේ බ්ලූටූත් ඇඩැප්ටර් වෙනම ගන්න තියෙනවා. ලැප් වල නම් කොහොමත් එනවනේ බ්ලූටූත්. ෆෝන් වල වගේ ලැප් වල බ්ලූටූත් එනවා. හරි. ඔන්න ඊට පස්සේ තියෙනවා පුතේ අපි මේ පරිගණකයක් භාවිත කරද්දී අන්තර්ජාලයට යද්දී G1 සර් ලැප් එකේ ලයිව් හරි පුතේ මම අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්. ඔකට වීඩියෝ එකක් දාන්න ලයිව් වෝල්පේපර් එකක් දාන විදිහ තාම දාගන්න බැරි වුණා නම් මම ඒක කියලා දෙන්නම් අනිවාර්යයෙන්ම. ඔවා තියෙනවා YouTube එක වොන්න දාලා. මම ඒකයි තින් වෙනම මේව කරේ නැත්තේ මම දාන විදිහ කියලා දෙන්නම් පුතේ. ඔකට සොෆ්ට්වෙයාර් එකම දෙන්නම් ලයිව් වෝල්පේපර් එකක් දාන්න. හරි. එතකොට මේක කියනවා විශ්වාසනීය උපදේශකයෙකුගේ මඟ පෙන්වීමේ ඇති වැදගත්කම. ඒ කියන්නේ පුතේ ඔයා අන්තර්ජාලයට පිවිසෙද්දී කවුරු හරි ඔයාලට කියලා දෙන්න ඕනේ අන්තර්ජාලයේ තියෙන දේවල් හොඳ නරක කියලා දෙන්න ඕනේ. මෙන්න මේ වෙබ්සයිට් වලට යන්න හොඳ නැහැ. මෙහෙමයි මෙහෙමයි කරන්නේ. මෙන්න මේ වලින් අධ්‍යාපන කරුණු හොයාගන්න පුළුවන් කියලා කියන්න ඕනේ. දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්ත නේද අපිට යන්න හොඳ වෙබ්සයිට් එකක්. මතකද? කලින් සතිවල. ඔව් සර්. ඔව්. අපි එතකොට දැන් ওই කට්ටිය විශ්වාසනීය මඟ පෙන්වන්න විදිහට කවුද හිටියේ? මං හිටියා. නැත්තම් ඔයාලගේ අයියා අක්කා වෙන්න පුළුවන්. සමහර අකලට අම්මා තාත්තට දැනුමක් නැති වෙන්න පුළුවන්. ඔය අම්මා තාත්තට වැඩි දන්නවා. ඒක ගිව්ව එක වෙබ්සයිට් එකක් වා හරියන්නේ නැහැ. මොනවද පුතේ? සර් ගිව්ව ගේම්ස් ගන්න වෙබ්සයිට් අර ඒ වයින් එකයි වැඩ සර්. අනිත් ඔක්කොම වැඩ නැහැ. සොෆ්ට්වෙයාර් ගන්න ඒවත් එහෙමයි. පුතේ මං එදා අරන් උත් වෙන්නවනේ. මං එදා ගියේ මොකද්ද පළවෙනිට මගේ සොෆ්ට්වෙයාර් ගන්න ෆයිල් හිපෝ එකට ගියා. ෆයිල් හිපෝ එක වැඩ කරානේ. සර් එකකට ඔසර් ගියේ නැහනේ. ඔව්ස එකකටවත් ගියේ නැහැ. ඔය කඩේ පොත නිකන් වැඩ නැහැ. මං හිතන්නේ පුතේ ඔයා ගන්න දන්නේ නැතිකම තියෙන්නේ. ෆයිල් හිපෝ කියන්නේ මං අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරන වෙබ්සයිට් එකක්. ඒවල ගන්න බැරි කමක් නැහැ. සර් ඩවුන්ලෝඩ් සීනෙට් එක වැඩ නැහැ. ඊට පස්සේ soft 32 කියන එකක් වැඩ නැහැ. ඊට පස්සේ www පුතේ මං එදා එක එක ගිහලා බලන්නේ නැද්ද? සර් එකකටවත් ගියේ නැහැ. එක එක මේ පෙන්වුවේ නැහැ. මේකට ගියාද ෆයිල් හිපෝ එකට? නෑ සර් ගියේ නැහැ. ආ මේකට ගියේ නැහැ. නෑ සර් ගියේ නැහැ. මම ඔදිනේ වැඩිපුරම යන්නේ ෆයිල් හිපෝ එකට. අර වෙබ්සයිට් පුතේ අවුරුදු ගාණක් තිස්සේ තියෙන ඒවා සමහර කරලා ඒ කට්ටියගේ සර්වර් වල අවුල් වෙනවා. ඒ කියන්නේ ඒ කට්ටිය සේවාදායක පරිගණකයක දාන් ඉන්නේ. ඒ කට්ටියට ඒවා ගෙවා ගන්න සල්ලි නැතුනම මොකද කරන්නේ? ඒ කට්ටිය ඒවා අයින් කරලා දාන ඉතින් මට කියන්න බෑ. ඒ සොෆ්ට්වෙයාර් සයිට් එකේ දීර්ඝ කාලින පාවතියද කියලා. ඒ අවුරුදු ගාණක් තිස්සේ මං ලියාගෙන හිටපු ටිකක් තමයි මං එදුන්නේ. මං ඉස්සරින්ද පාවිච්චි කරපු ලෝකේ ප්‍රසිද්ධම වෙබ්සයිට් ටික පුතේ මං කිව්වේ. ඒව දැන් වැඩ කරන්නේ නැති හේතුවක් නැහැ. එහෙම වැඩ කරන්නේ නැති වෙන්න මේ ෆයිල් හිපෝ එක ගැන මං ඊයේත් ගිහිල්ලා ගත්තා. මේකෙන් ගන්න පුළුවන් ෆයිල් හිපෝ එකේ සොෆ්ට්වෙයාර් දිනන කොට. ෆයිල් හිපෝ එක. සර් ෆයිල් හිපෝ එක තියෙනවා මම මේ ක්‍රැක් කරපු සොෆ්ට්වෙයාර්.
කල්ලි ගෙවලා නිකන්න ඕනි නෑ පුතේ මේකේ තියෙනවා ෆ්‍රී ගන්න පුළුවන් software තියෙනවා සමහරක් website තියෙනවා සල්ලි ගෙවලා ගන්න පුළුවන් ඒවා තියෙනවා වාට සල්ලි ගෙවන්න නැතුව ගන්න පුළුවන් නිකන් direct download කරන්න තියෙන website ගොඩක් අඩුයි අපි ඒ වලට භාවිතා කරනවා torrents කියන ඒවා torrent ගැන පුතේ මම ඉස්සරහට කියලා දෙන්නම් ඒ කියන්නේ අපි ලොකු software download කරන්නේ torrents සරහ මම එක දවසක් කියලා දෙන්නම් මොනවද මේ torrents torrent torrent වගේ ඒවා නේද ඔව් අපි ඒකට භාවිතා කරනවා torrents වලට download කරන්නේ torrent app එකක් download කරනවා utorrent bittorrent ඔය වගේ torrent app තියෙනවා පුතේ ඒ torrent app එකක් අපිට ඕන වෙනවා මම කවුද දන්නේ download කරනවා torrent වලින් ඔව් සර් සමහර software අරන් දිනනවා ඔව් ඒ කියන්නේ පුතේ අපි software ගන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන මොනවද torrent app තමයි අපි භාවිතා කරන්නේ මොකද torrent හරහා අපිට free version එක download කරන්න පුළුවන් ගොඩක් තියෙන website වලින් අපිට පුළුවන් free එක download කරන්න free download කරන්න බෑ ගොඩක් website වලින් මම අපිට දෙන්නේ මොකද්ද මේ සල්ලි දීලා ගන්න තියෙන software පොදේ ඔයා website වලට ගිහින් ඔයා බලන්න එපා free හම්බ වෙනවද කියලා මොකද මේ software හදලා දෙන්නේ මොනවද සල්ලි උපයන්න මිනිස්සු අපි ලංකාවේ වගේ මිනිස්සු ඉන්දියාවේ මිනිස්සු මොකද කරන්නේ මේ සල්ලි දීලා ගන්න software මොකද කරන්නේ crack කරනවා crack කළා තමයි පාවිච්චි කරන්නේ එතකොට crack කරාට පස්සේ මොකද වෙන්නේ ඒ සල්ලි දීලා ගන්න ඕනේ මුදුකාංගේ අපි නොමිලේ පාවිච්චි කරනවා මම ඉස්සරහට කියලා දෙන්නා software කොහමද crack කරන්නේ ඒවා අපි හැමිට ඉගෙන ගමු step by step සර් ෆයිල් හිපෝගේ සර් මේ free crack කරපු මේවා තියෙනවද crack කරපු software නේ පුතේ මම ඔය කිව්වේ සාමාන්‍ය පුංචි පුංචි software download කරගන්න website එකක් තමයි මම ඔය කිව්වේ පුංචි games software ඒ වගේ දේවල් download කරගන්න website එකක් හරි ඔන්න චූටි විස්තරය තියෙනවා ලියාගෙන අපි කතා කරමු අතර ඉදී දන්නේ ගිය සතිය ළමයි ටිකනම් ඉක්මන් ලියව ඔය කට්ටියත් ලියමු ඒ වගේ වෙලා ගන්න එපා පුතේ ටක් ගාලා ලියමු අපි විශ්වාසනීය මග පෙන්වන්නෙකු කියන තැන මේක ලියාගමු ඉක්කොනට අම්මෝ කියලා හිතෙයි දැන් කාල නිදි මත එහෙම ඉද්දි අයියා ළඟ තිබිලා ගෙනාවා අද හෙට අප්පච්චි ආවම අරගෙන යනවා මාරු කරන්න. ආ හරි පුතේ. ඔක ඉක්මනට මාරු ගන්න නැත්නම් ඔය කඩකාරය මාස 6ක වොරන්ටියක් තිබ්බට හරි හොරයි දැන් මාරු කරන්න ගියාම වොරන්ටි තිබ්බට. කියන්නේ ගෙනිච්ච දවස් ඉඳන් වැඩ කරේ නැහැ කියලා. සෑරක්ක දැන් ලියන්න ඕනි. මොකද පුතේ? කොතන දෝක ලියන්න ඕනි? ආ පුතේ ඩියුට් එකේ තියෙනව නේද? විශ්වාසනීය මග පෙන්වන්නේ කෝ කියලා මෙන්න මෙතන නේද මෙන්න මෙතන ලියන්න කීවෙනි පිටුවේද පිටුව නේද හතරවෙනි පිටුවේ මෙන්න මෙතන ලියන්න ඕනේ මම ලියගමු සර් ස්ක්‍රීන් එක ඉන්නවා නේද? ඕ සර් ස්ක්‍රීන් එක දාන්නකෝ. හරි මට ස්ක්‍රීන් එක දාන්න මතකුණා. එක මට ලියාගන්න.
තමයි ඉක්මනට ලියමු දැන් කොතනද තියන්නේ ආරක්ෂා ආරක්ෂාකාරී වේ කියලා දෙකක් තියෙනවානේ. උදේ එකක් කපන්න. ඒ සෑම විටම ආරක්ෂාකාරී වේ. ආරක්ෂා කෙනෙක් කපන්න. තව දිනවල පුතේ ලියන්න දැන් කොතනද ලියන්නේ සර් අබ්දාල් අධිකාරීන්ට
උඩ තියෙන හතරවෙනි පේළියේ ඉක්මනට ලියන්න सहारी सहारी तौली नाइन नो द ओ सर ने टाइम गाड़ी से मत देने विनाडी तूना कड़ी विनाडी एक हम आ रहा देने अनेक से विनाडी तुम्हार देनो आई पन लिया ना එම්පතේ ඔල්රෙඩි වේගින් ලියන්න පුරුදු වෙන්න ඕනේ අපි මණ්ඩලයන් කවුද ජනුමිද නේද වෙලා අවිල්ල ජනුමිද ඉවරද බස් අනව අවසාන විනාඩිය මන් දෙනා ඉක්මනට ඉවර කරන්න තාම තියෙනවා ෆිනිෂ් ක finish ever hari sir finish finish sir pudi tawa innoda liyara ne neda hari onna pudi meke di kiyana mokadda කුඩා ළමයි අන්තර්ජාලයට යද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කියලා කියනවා. මේද කියනවා අන්තර්ජාලය භාවිත කරන්නන් විසින් කරන ලද අපරාධ වලට ගොදුරු බවට පත් වී ඇති බව වාර්තා වෙයි ඇත. සමහරක් කියලා පුතේ ඔයා දන්නෙත් නෑ. ඔයාට කවුරු හරි යවනවා ලින්ක් එකක්. මෙන්න මේකට ගියොත් ඔයාට තෑගි දිනා ගන්න පුළුවන්, මේව කරන්න පුළුවන් කියලා ඔයාව ඒ ලින්ක් එකට යවනවා. ගිහිල්ලා ඒ කට්ටිය කියනවා මෙන්න මේක දිනන්න නම් මෙන්න මේ දේ කරන්න කියලා එක එක දේවල් ඒ කට්ටිය යවනවා. करो लोके එතන ඒ කට්ටිය කියන විදිහට ඔයා වැඩ කරනවා ඒ තෑග දිනීමේ අරමුණේ එතන ඔයාව නොදැනුවත්වම අපරාධී ක්‍රියාවකට ඔයාව යොදාගත්ත වෙන්න පුළුවන් ඔයා කිසිම සම්බන්ධයක් නැති වෙන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා සංවිධානාත්මක වැඩිකරුවන්ගේ තර්ජන වලට ළමයි ගොදුරු වී ඇති බැව ගොදුරු වී ඇත එබැවින් දරුවන් අන්තර්ජාලය භාවිත කරන විට විශ්වාසනීයවන්ත වැඩිහිටියන් විසින් ඔවුන්ව නිරීක්ෂණය කරන්නේ නම් සෑම විටම ආරක්ෂාකාරී වේ දරුවන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධතා පවත්න්නේ කවුරුන් සමගද පිළිබඳ ඔවුන්ගේ දේවෝපියන් හෝ බාරකරුවන් හෝ දැනුවත් කරන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දිය යුතුය. මොන කියන මොකද්ද? ඔයා ඉන්ටර්නෙට් එකේ කට්ටියත් එක්ක chat කරනවා පුළුවන් Facebook එකෙන් පුළුවන් WhatsApp Imo ඔය ඕන එකක් කරා. සමහර කෙනෙක් නොදන්න අයත් එක්ක ඔය Facebook එකේ chat කරනවා. chat කරලා ඕන තරම් ළමයි අමාරු වෙඩිච්ච අවස්ථා තියෙන එක එක මිනිස්සුන්ගේ ගොදුරු බවට පත් වෙලා තියෙනවා සමහර කරාට එක එක ඩ්‍රග්ස් වර්ග නීති විරෝධී හිතන්න ඔයාලට කියනවා ඔයාලට ඉස්කෝලේ යන්න කම්පියුටර් යන්න නැහැ නේද ඔයාලට ඉගෙන ගන්න කම්පියුටර් යන්න නැහැ ඊට පස්සේ ඔයාලට කියන මොකද්ද කට්ටිය කියනවා හරි ඔය මැසේජ් කරන එක්කෙනෙක් කියනවා හරි මම ඔයාලට කම්පියුටර් එකක් කරන් දෙන්නවා ඔයාලට චූටි දේවල් ටිකක් කරන්න තියෙනවා මට මේ දවස්වල මම ජොබ් එකට යනවා මට වෙලාවක් නැහැ මම ඔය එක එක පාර්සල් කට්ටියට යවනවා කියනවා ඔයාලට කරන්න තියෙන මොකද්ද
ඉස්කෝලේ යන වෙලාවට මාම කෙනෙක් එයි ඒ මාමට ගිහිල්ලා ඒ පාර්සලේ දෙන්න කියලා කියනවා ඔයා ඉතින් අර කම්පියුටර් ගන්න උගද ගන්න ආවට චූටි පාර්සලයක් දෙනවන්න චැට් කරලා කියනවා මම මෙන්න මෙතනදී ඔයාට පාර්සලේ දෙන්නම් පුතේ ඒක ගන්න බස් එකේ ඒක ගිහිල්ලා අර මාම කෙනෙක් එයි වගේ ගන්න ඒක දෙන්න කියලා හරි මෙන්න මේක තිබිලා තියෙන මොනවද නීති විරෝධී ද්‍රව්‍ය වෙන්න පුළුවන් සමහරක් වෙලාවට පිස්ටල් එකක් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඔය කුඩු කියලා අහලා දිනවද ටීවී එකෙන් පෙන්නන්නේ දැකලා දිනවද ආයක එක මද්ද්‍රව්‍ය තියෙනවා කුඩු කියලා කියනවා හෙරොයින් කියලා කියනවා අයිස් කියලා කියනවා ගංජා කියලා කියනවා කංශ කියලා කියනවා එක එක වර්ගයේ මද්ද්‍රව්‍ය තියෙනවා අතුර ඔයා නොදැන නැත්නම් ඔයාලට මේ දීලා දෙන්න මොනවද ඒ ජාතිය පාර්සලයක් වෙන්න පුළුවන් ඔය FB එකෙන් හරි මොකෙන් හරි ජැට් කරපු එකේනා ඔයා දන්නද පුතේ ඒක ඇතුලේ මොනවද තියෙන කියලා නෑ එයා ඔයා පිළිගන්නේ අර මාමා කියන දේ එයා කියන මොකද්ද ආ මෙන්න මේක ගිහිල්ලා අදාළ එක්කෙනාට දුන්නා නම් ඔයාට ඊළඟ දවසේදී කම්පියුටර් එකක් අරන් දෙනවා හරි ඔයා දන්නේ නැතුව ඔයා ගිහිල්ලා දෙන්නේ මේවා පොලිසිය ඉස්සරහා ඔයා කරලා තියෙන මොකද්ද මේ හරි දෙයක්ද ඔයා නදුන ගත කරා හරිද නෑ ඔයා අතින් එනවා දෙන්නේ මොකද්ද නීතිමේ වරදක් කරලා තියෙන්නේ ඒ කියන්නේ ඔය කුඩු කියන ඒවා මිලිග්‍රෑම් 3ක් 4ක් ළඟ තිබ්බත් ඇති පුතේ තාමත් සුළු ප්‍රමාණයක් මිලිග්‍රෑම් 3ක් කියන්නේ කිලෝ ගණන්ද නෑ චූටි ප්‍රමාණයක් ළඟ තිබ්බත් ඔයා ඉරේ යන්න පුළුවන් තරම් වරදක් ඒකින් දර වගේ ලොකු පාර්සලයක් කියන්නේ වරද ප්‍රමාණය ගොඩක් වැඩි ඒකින් හොඳට මතක තියාගන්න ඔය අන්තර්ජාලය හරහා එකෙක් උදව් කරන්න කියන අයට රැවටෙන්නේ පය එන්න ලින්ක් හැම එකටම අපි ක්ලික් කරන්නත් හොඳ නෑ අහලා තියෙන මම එදා කිව්වද ඩාර්ක් වෙබ් ගැන ඔව් සර් මම කිව්ව නේද ඔව් ඒතකොට ඔය ඩාර්ක් වෙබ් එක ගැනත් මම එදා කිව්වා ඒතකොට ඩාර්ක් වෙබ් කියන්නේ අන්තර්ජාලයේ තියෙන භයානක ප්‍රතිකඩක් ඒ වලටත් අපි නොදැනුවත්ව ගියොත් අපිව හැක් වෙලා ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා ඒකයි මේ කියන්නේ මොකද්ද අපි අන්තර්ජාලය භාවිතා කරද්දී ඊටමත් පරිස්සමෙන් ප්‍රවේශමෙන් භාවිතා කරන්න ඕනේ සමහරක් අයගේ ෆෝන් වල එක එක ඇඩ් එනෝ නේද ටින් 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 ගාලා ඉන්ටර්නෙට් ගිය ගමන් දැකලා දිනවද ඔව් සර් ඔව් ඒක හොඳ ඒවා දෙන්නේ ඇඩ් වලට ඔය කට්ටියට ගැලපෙන ඇඩ් දෙන්නේ නිකන් හිතන විදිහට නිකන් ගැලපෙන්නේ නැහැ වගේ ඇඩ් එනවද මොකද හිතන්නේ ඔව් සර් ඔව් එහෙම එනෝ නේද එතකොට ඔය කට්ටිය අම්මලා තාත්තලා තබහුතාවයට පත් වෙන ඒ වගේ ඒවා දැක්කම එතකොට මොකන්ද කරන්න ඕනේ අපි පුතේ ඔය එක එක යාළුවෝ එවනෝ ලින්ක් එවනෝ එකට ක්ලික් කරද්දී අහනෝ ඒකේ තියෙන ඇඩ් ටික ඇලෝ කරන්නද කියලා ඔයා මොකද කරන්නේ ඔයා බලන්නේ ඇලෝ දෙනෝ ආ ඒතර එහෙම වුණා ඒවා බ්ලොක් කරන්න ඕනේ ඔව් ඒවා බ්ලොක් කරන්න ඕනේ ඇලෝ කරන්න නැතුව ඔයාට පුළුවන් දැන් ගිහිල්ලා මොකද්ද ඔයාගේ බ්‍රවුසරයට ගිහිල්ලා ඕකේ තියෙන පුතේ ඩේටා සියල්ලම ක්‍රියර් කරන්න ඒතර ඒ ඇඩ් ටික නැති වෙනවා ඔයාගේ කුකීස් කියලා තියෙනවා බ්‍රවුසර් එකේ කුකීස් ඔක්කොම ක්ලියර් කරන්න ඊට පස්සේ ඔයාගේ හිස්ටරි ඔක්කොම ක්ලියර් කරන්න. එතකොට ඇඩ් වෙලා තියෙන ඇඩ් ටික ඔක්කොම අයින් වෙලා යනවා. ඔයාගේ ඩේටා ක්ලියර් කිරීමක් කරාම ඒකෙන්ද ඔය ගෙදර වදයක් වෙලා තියෙන ඇඩ් ටික නවත්ත ගන්න පුළුවන්. ඔයාගේ අදාළ ක්‍රෝම් එකේ නම් ඒකට අදාළ බ්‍රවුසර් ඩේටා ක්ලියර් කරන්න පුළුවන්. ඊට පස්සේ කුකීස් ක්ලියර් කරන්න පුළුවන්. හිස්ටරි එක ක්ලියර් කරන්න පුළුවන්. එතකොට ඔයාට මේ ඇඩ් වෙලා තියෙන වදකාරී ටේබල් ටික අයින් කරගන්න පුළුවන්. මේ මැසේජ් කියලා පුතේ මින් නහයෙන් වහන පුදුම වදයක් මේක අදින්න. හැමදාම පන්තියක් කරද්දී හැමදාම මැස්සෝ දෙන්නෙක් නැත්නම් එකෙක් එනවා ඇවිල්ලා ඔළුව වටේ කරගෙන නහය වහනවා දෙනවා දැන් අනිත් දවසේ අර බැඩ්මින්ටන් නෑ කියලා නේද හරි එතකොට මේ දේවල් අපි දැනගෙන අන්තර්ජාලය භාවිතා කරන්න ඕනේ ඔයා නොදැන ගියොත් අර ඩාර්ක් වෙබ් එක වගේ තැනකට ගිහිල්ලා ඔයා සමහරක් විට ඒ වවුනස්සන්ගේ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන් මම කිව්වනේ නේද මතකයි නේද කවුරු හරි කිව්වොත් එහෙම වෙන්න මේ ළමයාව මට ගෙනල්ලා කෑලි කපලා බලන්න ආසයි කියලා මොකද වෙන්නේ අර එහෙම මිනිස්සු ඉන්නව පුතේ මං කිව්වේ ඩාර්ක් වෙබ් එකේ ඒ කට්ටිය කියනවා අර එක එක මනස විකෘති වෙච්ච ඔව් කියන පුතේ ඒ කට්ටිය මං ගියේ සතියේ පන්තියේ හිටියේ නෑ මං ගියේ සතියේ පන්තියේ හිටියේ නෑ ඔව් පුතේ අන්තර්ජාලයේ එක පැතිකඩක් තියෙනවා ඩාර්ක් වෙබ් කියලා මම රෙකෝඩින් එක දාලා තියෙනවා පුතේ ඒකත් බලන්න ගිය සතියේ හිටියේ නැත්තම් පාඩම් අතාරින්න එපා පුතේ හරිද අපේ YouTube channel එකක් තියෙනවා මං ගිහිල්ලා පෙන්නන්නම් ඔය YouTube channel එකට මෙන්න මේ channel එකට යන්න හරිද මං බලන විදිය කියලා දෙන්නම් ඔය කට්ටිය දන්නේ නැත්තම් පුතේ දැන් ඉන්ටර්නෙට් එක ස්ලෝ මේක ඉන්නේ හින්දා ඔයා සර්ච් කරන්න learn ICT with හසුන් කියලා learn ICT with හසුන් අන්නවම සර්ච් කරගම මේ වීඩියෝ 79ක් තියෙන අපේ channel එක පෙන්වනවා මේක පුතේ වෙන මොකුත් දාන්නේ අපේ වීඩියෝ විතරයි දාලා තියෙන්නේ හරිද ඒ කියන්නේ වෙනම මොනවත් රෙකෝඩින් දාන්න එහෙම දෙයකට හදපු channel එකක් නෙමෙයි මේ ඔය නිකම්ම ළමයිට පන්ති වල වීඩියෝ ටික විතරයි මම දාන්නේ
හරි. ඔකට ගියාට පස්සේ ඔයා මෙන්න මෙතන හෝම් එකේ ඉන්නේ ඔයා යන්න මොකටද? වීඩියෝ කියන එකට යන්න. ඒතුළ මේ වෙනකන් දාපු සියලු වීඩියෝ ටික වට මෙන්න මේ විදිහට පෙන්නනවා. ඔයා ගිහලා පුතේ YouTube channel එකට ගියාට පස්සේ මොකද කරන්න ඕනේ? මෙන්න මේ වීඩියෝ කියන තැන තමයි ඔයා ක්ලික් කරන්න ඕනේ. ඒතුළ මේ වෙනකන් කරපු හැම වීඩියෝයක්ම දාලා තියෙනවා. ඒතුළ මේ මේක බලන්න. Grade 6 ICT online class මේ දිනේ වැටිලා තියෙනවා. 12:05 කරපු එක. Vesit Grade 6 ICT online class 12:01 කරපු එකක් තියෙනවා. ඔයාගේ අදාළ දිනේට අදාළ ක්ලාස් එක කවුද කියලා මම මේ grade 9 grade 7 grade 8 grade 7 grade 6 grade 7 ඊට පස්සේ grade 9 grade 10 ඔන්නඔහම තියෙනවා හැම ඩේ එකක්ම. ඔයාලට කරන්න තියෙන මෙන්න මේ ඩේ ටික හරියට පිළිවෙලට බලන් යන මුලින් ඉඳන් මොන හරි මිස් වෙච්ච දවසක් තියෙනවා නම් මේ හැම දවසම පන්තියේ කරලා තියෙන්නේ. ඒක සමහරක් වෙලාවට ඉරිද පන්තියේ දිනේ විතරක් ඇඩ් කරලා ඇති එකම පාඩම යනවා නම් වීඩියෝ දෙකක් දාලා නැහැ. එකම වීඩියෝ එක තමයි දාලා තියෙන්නේ. දොරවට අදාල ඉරිද පන්තියේ දවස් හරි අපි දැන් වෙන YouTube channel එකක වීඩියෝ එකක් අරගෙන සර් අපි දැන් මොත් එහෙම ඒ කට්ටිය මොකක්වත් කරන්නේ නැද්ද අපිට පොදේ කොපිරයිට් ලෝ එක කියලා එකක් තියෙනවා. එතකොට ඒක ගොඩාක් වීඩියෝ අපිට දාන්න දෙන්නේ නැහැ YouTube එකෙන්ම ඒ වීඩියෝ එක බ්ලොක් කරනවා. ඒක වෙයි මගේ සමහරක් වීඩියෝ ඩිලීට් වෙන්න හේතුව තමයි මම ඔය කට්ටියට වීඩියෝ පෙන්වනවා නේද? ඒ වීඩියෝ දිනවනේ මගේ රෙකෝඩින් එක ඇතුලේ. එතකොට මොකද වෙන්නේ? YouTube එකෙන් එනවා කොපිරයිට් ලෝ එක කියලා මේ මැස්සෙක් වද දෙනවා පොදි පොඩි. හරි YouTube එකේ සමහරක් වීඩියෝ සින්දු එහෙම මන් දාන ඒවා මට අවසරය ලැබෙන්නේ නැහැ සමහරක් වෙලාවට. එතන මගේ වීඩියෝ එක පිටින් සමහරක් වෙලාවට ඩිලීට් කරලා දානවා ඒ කට්ටිය. මොකද්ද? ඒ කට්ටියගේ දින කොපිරයිට් ලෝ එක යටතේ. මොකද මං අනුන්ගේ වීඩියෝ මගේ වීඩියෝ එක ඇතුලේ දිනනවා කියලා. ඒක පොතේ හොයාගන්න පුළුවන්. ඒ කට්ටිය වෙනම ටෙක්නොලොජි එකක් භාවිතා කරනවා. අපිට අනුන්ගේ වීඩියෝ එකක්ම අරගෙන අපි දැම්මොත්. ඔව් එහෙම දාන්න බෑ පුතේ. සමහරක් වීඩියෝ දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වීඩියෝ එකක් දානවා මෙන්න මේ වීඩියෝ එක ඕපන් ඕන එකේනට පාවිච්චි කරන්න පුළුවන් විදිහට. එහෙම එකක් වුණොත් නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් කවුරු හරි කොපිරයිට් එකක් අරන් තියෙන. දැන් ඔය ඉන්දියාවේ ප්‍රසිද්ධම channel එකක් තමයි මොකද T series කියලා කියන්නේ. ඔය සින්දු එහෙම දාන්නේ අහලා තියෙනවා ඇති. හින්දි සින්දු දානවා හැම එකක්ම T series කියලා channel එකක්. ඒ කට්ටිය කිසිම වීඩියෝ එකක් අපිට දාන්න බෑ. ඒක දැම්ම ගමන් අපිට ටග් ගාලා මේ වලින් message එකක් එනවා. ඒක copyright එක වැදලා තින්නේ. ඒක delete කරන්න නැත්නම් අපි delete කරනවා කියලා. ඒ වගේ සමහරක් අය IT අරන් තියෙන ඒවා තියෙනවා කෙලින්ම. ඒ වගේ වීඩියෝ එකක් කොහොමඩවත් දාන්න බෑ. සමහරක් ඒවා දැම්මට පස්සේ IT කාරයා දැකලා ඒක සමහරක් විරාට දැන් ඔන්න ඔයා අමාරුවෙන් වීඩියෝ හදලා දාලා මේ ඉන්නේ කවුද? ජනුමිත. ඔන්න ජනුමිත ඉන්නවා. අමාරුවෙන් වීඩියෝ හදලා දවස් ගාණක් එඩිට් කරලා ඔන්න ජනුමිත වීඩියෝ දාලා තියෙනවා. ඒක මොකද කරන්නේ? ඕක දකිනව කවුද? අපේ දනිත් දකිනවා. දනිත් මොකද කරන්නේ? දනිත් නම් වීඩියෝ හදන්න කම්මැලි. මොකද යන්නේ? ජනුමිතක වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා දනිත් දානවා එයාගේ channel එකේ. ඕක දැන් දෙකටම views යනවා. දැන් මේක බලද්දි මේකට ලක්ෂයක් මිනිස්සු බලලා දනිත් දාපුවා. හැබැයි මෙයා දාපු එක 1000යි බලලා තියෙන්නේ. ආයතන ඔක මොකක්ද දෙන්නේ? ජනුමිතර ඉරිසියාවක් ඇති වෙනවා. මොකද මං යක මං හදපු වීඩියෝ එක මේ. දනිතයා දාගෙන වන්න ඌට ලක්ෂයක් ගේ ලෝසල්ලි හම්බ කරන්න මගේ වීඩියෝ වලින්. දනිත් ගිහලා මේ channel එක report කරනවා YouTube එකට. මොකද කියන්නේ? ඒක ඔයාලගේ copyright law එක යටතේ ඔයාලට දෙන වීඩියෝ මම අනවසරෙන් දාලා ගියා. හරි. එතකොට මොකද දෙන්නේ? මේ වීඩියෝ එක හම්බෙච්ච සල්ලි කිසි ගාණක් දනිත්ට හම්බෙන්නේ නැහැ. මේ වීඩියෝ එකේ views වලට ගිය සල්ලි දනිත්ට හම්බෙන්නේ නැහැ. කාටවත් නැහැ සල්ලි. ඒ වීඩියෝ ඉන්ටර්නෙට් එකේ YouTube එකේ ඩිලීට් කරලා දානවා YouTube එක විසින්. ඒ කියන්නේ අනුන්ගේව දාන්න බෑ අපිට. ඒක දාන්න පුළුවන් විදියක් තියෙනවා. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඕනේ. අපි මෙන්න මේ වීඩියෝ එක ගත්තේ මේ channel එකේ. මේකේ ක්‍රෙඩිට් යන්න ඕනේ. යාට කී කී අපි දාන විදියක් තියෙනවා පුතේ. අපි YouTube ගැන දවසක් කතා කරමු. පන්ති ඔක්කොටම මම පොදුවේ කියලා දෙන්නම් YouTube එකේ. සර් ප්‍රීටිව් කමාන්ඩ් ගැන වීඩියෝ දැම්මම සර් එහෙම මේ කොපිරයිට් වදින්නේ නැහැ නේද? මොකද පුතේ? සර් ෆිල්ටර්ස් ගිහලා සර් ක්‍රියේටිව් කමාන්ඩ්ස් කියලා තියෙන්නේ. ඔව් ඒකෙන් දාන්නේ වදින්නේ නැහැ පුතේ. සමහරක් ඒවා තියෙනවා කට්ටිය බොරුවටත් දාලා තියෙනවා. මොකද අනුන්ගේ වීඩියෝ අරගෙන එයා දානවා ඒක ක්‍රියේටිව් කමාන්ඩ්ස් එරියද. ඒතර එහෙමයක් වුණොත් එහෙම අපි නොදැනුවත්වම අනුන්ගේ එකක් දාලා දෙන්න පුළුවන්. ඒක බලන්න ඕනේ ඇත්තටම ඔරිජිනල් කොපිරයිට් එක තියෙන එක්කෙනාද එහෙම දාලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඒක පොඩ්ඩක් චෙක් කරලා බලලා තමයි අපි ඒ විදිහේ වීඩියෝ දාන්නේ. අපි වෙලාවක කතා කරමු YouTube එකක් හදන්නේ කොහොමද කියලා නේද? වෙනම වෙලාවක් දාගෙන. හරි ඊට පස්සේ තියෙනවා අපිට වෙබ් අඩවි වලට පිවිසීම ගැන ඊළඟ කොටස. එකත් සර් ඔව් කියන Zoom link එක කොපි කරන්නේ කොහමද? පුතේ Zoom link එක කොපි කරන්නේ අපි Zoom ඒ කියන්නේ ඔයා අපි ඒ උපයක් යවන්නද කාට හරි? එහෙම එකද නැත්නම් Zoom එක මගේ ෆෝන් එකේ අනිත් සර්ලා දාන රෙකෝඩින් බලන්න බෑනේ. හා
මේ ඉතින් දෙමළ සර් ගෙන් ඇහුවාම දෙමළ සර් කිව්වා link ඒ recording එක copy කරාම Google එක copy කරලා Google එකට දැම්මම බලන්න පුළුවන් කියලා. ඒ link එක copy කරන්නේ කොහොමද? පුතේ මට ඔයාගේ ප්‍රශ්නේ පැහැදිලි නෑ. මට screenshot එකක් එවනද ඔයා මොකද්ද ඔය කියන්නේ කියලා. link එක copy කරන්න කියන්නේ. ඔයාට දෙමළ සර් මොකද්ද ඒ link එක? recording එක. ඔව්. ඒ වෙන රෙකෝඩින් එක ඒ වෙන ලින්ක් එක උඩ ඔයාලට ක්ලික් කරන්න බෑ කියලාද කියන්නේ? ඒක නිල් පාට වෙලා නැද්ද? ක්ලික් කරන්න පුළුවන්. ආ ක්ලික් කරලා මේ රෙකෝඩින් එක බලන්න බෑ. මොකද්ද වැටෙන්නේ එතකොට? ඔයා ඒ ලින්ක් එකට ගියාට පස්සේ. ඒකේ වීඩියෝ එකක ලකුණක් වැටෙනවා. ආ ඊට පස්සේ ඒක උඩ එබුවහම මේක කැරකි කැරකි දිනවා වීඩියෝ එක එන්නේ. ඔව් පුතේ එහෙනම් ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකේ ප්‍රශ්නයක් ඇත්තේ සමහරක් ඉඩ බැලුවේ නැද්ද වෙන ෆෝන් එකකින් ඔක් කරලා නැස කම්පියුටරෙන් බලන්න පුළුවන් කම්පියුටරේ පිටිලානේ ඔව් පුතේ ඔයාගේ එහෙනම් ෆෝන් එකේට සමහරක් ෆෝන් වලට මේව සපෝට් කරා මගේත් ඔබ උනා ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක ආයි මේ ඉන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරලා පස්සේ හරි ගියා සර් ඔව් ඔක් කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා ඔය එකක් ඔය විදිය. ඒ කියන්නේ අපිට පුළුවන් තව ඔපෙරා බ්‍රවුසර් එක, ක්‍රෝම් බ්‍රවුසර් එක තියෙන ඒවා පොඩ්ඩක් අයින් කරලා අපිටලා. ආ කවුද ශෂිනිද? නැසර් ඉඳුනි. ඉඳුනි. හරි. අපි පුතේ මේ කතා කරගෙන හිටියේ දැන් මේ වෙන YouTube ගැන කතා කරගෙන හිටියේ. හරි. ශෂිනි ඔයාලට කරන්න පුළුවන් ඒ link එක උඩ touch කරන් ඉන්න. ඒ කියන්නේ ඔයාලට ෆෝන් එකේ link එකක් ආවට පස්සේ ඒක උඩ ඔබාගෙන ඉන්න. ඊට පස්සේ එනවා ඒක කොපි කරන්නද කියලා උඩින් WhatsApp වල නම් මෙහෙම කොටුවක් වැඩනවා කොහොමද ඒක මම පෙන්නන්නේ පෙන්නන්නේ දෙයක් නැහැ පුතේ මට පුතේ මම screenshot එකක් එවන්න ඔයාලට කරන්න විදිහ මට ශෂිනි message එකක් දාන්න ඔයාගේ number එක නැහැ පුතේ මගේ ළඟ එහෙම වෙනම නම් save කරලා නැහැ ශෂිනි පුතේ මට WhatsApp වලින් message එකක් දාන්න මම link එකක් copy කරන්න විදිහ screenshot එකකින් පෙන්නන්න ඒ කියන්නේ මට මෙහෙම පෙන්නන්න බැහැ මෙන්න මෙහෙමයි කරන්න කියලා මම round කරලා එවන්න මට මැසේජ් එකක් දාන්න සර් ලින්ක් එක කොපි කරන්න කොහොමද කියලා මම ඊතුර ඔයාලට රිප්ලයි එකක් දාලා තියන්නම්. හරි. ඊට පස්සේ අපිට තියෙන වෙබ් අඩවි වලට පිවිසීමේදී පරිශීලක නම සහ මුරපද ලබා දීම ගැන කතා කරන්න. ඉක්මනට මේක ලියාගමු නෝට් එකක් දාගමු. හරි. මේක ලියන කලින් චූටි වීඩියෝ එකක් තියෙනවා පෙන්වන්නද මම? හා සර්. පුතේ ෆොටෝෂොප් කෝස් එක තව සති දෙකක් සතියක් වගේ ඇතුළත ඉක්මනට පටන් ගන්න මේ ඇඩ් එකක් දාලා YouTube එකේ පොඩ්ඩක් ළමයි ටිකක් හොයා ගන්න ඕනේ කට්ටියක් එක දුරට පස්සේ තමයි අපි කරන්නේ සාමාන්‍ය සති දෙකක් වගේ ඇතුළත ඇඩ් එක ඉවර වෙනවා අපි ඉක්මනට පටන් ගන්නවා සර් ඒක කරන්නේ YouTube එකෙන්ද නෑ පුතේ ඒකත් මේ වලින්ම තමයි කරන්නේ Zoom වලින් කරන්නේ YouTube එකේ ඔකට ප්‍රයිවට් ලින්ක් එකක් දෙන්න ඒක පොදුවේ දාන්නේ ප්‍රයිවට් ලින්ක් එකක් තමයි අපි වීඩියෝ ටික දෙන්නේ ඔකට ඊමේල් ඇඩ්‍රස් එකක් හැමෝටම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ප්‍රයිවට් වීඩියෝ එකක් විදිහට තමයි දෙන්නේ. ඊමේල් ඇඩ්‍රස් එක විතරයි බලන්න පුළුවන්. ඒ විදිහට තමයි දෙන්නේ ඒවා. සර් ෆොටෝෂොප් කෝස් එකේ ෆීස් කීයද? ෆී එක පුතේ තාම මම පබාර එකත් එක්ක කතා කරේ නැහැ. දැන් අපි මේ පාර පොඩි ළමයිට කරන ගාන පොඩ්ඩක් කතා කරගන්න ඕනේ කොහොමද කියලා ඔන්ලයින් අනේ හින්දා. වෙනදට අපි ගෙනල්ලා කරන්නේ. දැන් මේ පාර එහෙම ගෙන්නන්න බැරි වෙයි නේද? බලමු අපි ලොකු බැජ් එකක් නැත්තම් ගෙනන්න බලමු. ක්ලාස් එකටම ගෙනල්ලා කරන්න පුළුවන් නම් හොඳයි. අපි පොඩ්ඩක් කතා කරගෙන කියන්න පුතේ කොහොමද වෙන්නේ කියලා. පුතේ මේ වීඩියෝ එක ෂෙයා වෙලා තියෙන්නේ නෑ සර් නෑ සර් නෑ සර් හරි දැන් බලන්න ඒත් නැද්ද නෑ සර් මම මම ආයි බලන්න දැන් හරිද හරි කොළු පාට වැහලා නෝ සර් කොළු පාට කොටුවක් වැහලා සර් දැන් හරිද නෑ ආ හරි සර් හරි
सिग्नल प्रश्न हरिद Thousands of homeless children in India are really in need of their daily bread. Don't judge what you don't understand. Are puti India wage ma Lankawa athule thona tarang inno neda oy wage lamai. अफ्रीका गाव मूत्र बोन्नेीडियो इला बोन वतुरने मंद पोषण हदला हर वतुरने गौमूत्र वीर जीवत्नी हेमा इन उतर
එතකොට අපි මේ ගොඩාක් වාසනාවන්ත රටක බිහි වෙලා ඉන්නේ. එතකොට ඔයාලට තියෙන මේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. එතකොට ඒ වගේම ඔය වගේ කවුරු හරි දුප්පත් අසරණ මිනිහෙක්ට උදව්වක් කරන්න වුණොත් දෙපාරක් හිතන්න එපා පුතේ පුළුවන් තරම් උදව් කරන්න. ඒ කියන්නේ මම මේ ළඟදි ටවුන් එකට යද්දි හිටියා සතුසේ වයසක සාමාන්‍ය වයස දෙන්නෙක් ඇවිල්ලා හිටියා කපල් එකක්. ඒ කියන්නේ ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි වගේ. ඇවිල්ලා හිටියා දෙන්න කෑමට මම දැක රුපියල් පොඩි ගණක් අතේ තිබ්බේ. පරිප්පු ගෑම් 100ක් අරන් ගියා කියලා. උදේ මට හරි දුකයි තුන මොකද පරිප්පු ගෑම් 100ක් අරන් ගියද ජීවත් වෙන්න පුළුවන්ද අපිට? පරිප්පු ගෑම් 100ක් කියන්නේ කොහෙන් මෙන්න මෙච්චර චුට්ටයි. එහෙම ඔයාට ඇතිද ඉන්න? මොකද ඉතින් ගෙදරක ජීවත් වෙන්න පුළුවන්ද පරිප්පු ගෑම් 100ක් කාලා? බෑනේ. प्रश्नोक ඉතින් ඒ වගේ දුප්පත් මිනිස්සු ඉන්න පුතේ මේ කන්න බොන්න නැතුව ඕනතරම් ලංකාවේ තුලේ ඔය ඉන්දියාව වගේම ඉන්න ගයක් නැතුව පාරේ ජීවත් වෙන මිනිස්සු ඉන්න විතර අපි IT විතරක් නෙමෙයි අපි මේවත් දැනගන්න ඕනේ ලෝකේ ගැන. ඒතර අපි මේ වගේ මිනිස්සුන්ට උදව්වක් ඒ කියන්නේ දැක්කම් පේනවා මේ මනුස්සය ඇත්තටම අසරණද කියලා. ඒ වගේ අවස්ථාවක් ආවොත් අපි උදව් කරන්න ඕනේ නේද? එහෙම නේද අපි හිතන්න ඕනේ. අපි පුතේ ඊළඟ නෝට් එක ලියාගමු. මම නෝට් එක ෂෙයා කරන්නම්. සෑද පාමාරණ කම්ප්ලස් තියෙනවා නේද? පහමාර වෙනකන්නම් කරන්න වෙන්නේ නැහැ පුතේ. මට දැන් පන්තියක් තියෙනවා. ඔකට මේ මේ කොටස කරාට පස්සේ මම ඉවර කරනවා පන්තිය. අපි සර් ඔව් කියන පුතේ අලා තිබුණානේ ගොඩකෙවල අපේ කඩේ ළඟට හැමදාම වයසක 100ක් කෙනෙක් එනවා. අපේ කඩේට ඉස්සරහ කඩේ නෑ ඒ කඩේට ගියාය 100ක්. ආ මොනා හරි ඉල්ල ගන්න. ඒ නැන්දලා බැනලා එලෙව්වා. මොනද? මට තේරුනේ පුතේ. අපි කඩයක් දාලා තිබුණානේ ගොඩකෙවල. හා. එතන එතකොට මේ වයසක 100 කෙනෙක් ආවා අපේ කඩේ ඉස්සරහා කඩේට. මොනා හරි ඉල්ලගෙන ගන්න. ආ බැනලා එලෙව්වා ඒ කට්ටිය. ඔව් සර්. ඔව් පව් පුතේ එහෙම කරන්න හොඳද? නෑ නේද? නෑ සර්. प्रतिक्षेपेला ඔය හිටපුවාන් BOC එක ළඟ ඉන්නෝ ඔය සල්ලි ගන්න යන දැනන්නේ එතන මිනිස්සු ඔය බයිසිකලයක් තියන් ඉන්නෝ සාමාන්‍ය වයසක පුද්ගලෙක් ඉන්නෝ 100 කෙනෙක් ඒ 100 මට දවස් 4ක් විතර හම්බුණා පුතේ අනේ කන්නත් නැ මම මේ පොඩි ගමනක් යන ගමන් බයිසිකලේ තේකක් බොන්න හරි කීයක් හරි දෙන්න කියලා හැමදාම ඉදුණා මම දවස් 2 3ක් රුපියල් 100ක් දුන්නා මට පස්සේ තේරෙනවා මේක පුරුද්දක් විදියට කරන්න කියලා මං ඊට පස්සේ ඒව මේවා බොරුවක් නේද කරන්න කියලා ඇහුවා ඊට පස්සේ තව ඒක දෙන්නට ඇහුණා अहिंसक ला गए पापू दे टक्कर लिया
තමයි ලියාගෙන ඉවරද? නෑ සර්. නෑ සර්. මන්ට ලියන්න. මගේ අනික් පන්තියේ ළමයි කෝල් කරන උදේ ඉක්මනට ලියමු. තැකල් ලියන්න පුළුවන් තරම් ඉක්මනට. මම හිතන්නේ කට්ටියට දැන් පන්තියකුත් ඇති. පහට තියෙනව නේද සමහරක් අයට පන්ති. දැන් ඉන්නේ 12ක් වගේ ඉන්නේ. පස් දෙනෙක් විතර අඩුයි දැන්. පහෙන් පස්සේ. සර් මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නද? පුතේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න නම් අක්කට කරන්න පුළුවන් අය. අනිත් අය ඉක්මනට ලියන්න ස්ක්‍රීන්ෂොට් ගන්න බැරේ. නැත්නම් මං chat එකට දාන්නම්. හරි. පුතේ මම මේ නෝට් එක chat එකට දාන්න ඊළඟ දවසේ මං කියලා දෙන්නද? හා සර්. හරි. පුතේ මම මේක chat එකට දාන්න මොකද මගේ පන්තියට පරක් වෙලා තියෙනේ. පහයි 10ත් වෙලා තියෙන වෙලාව. පුතේ අපි පන්තිය වෙනස් කරන්න එහෙනම් මේ වෙලාව ප්‍රශ්නයක් නැහැ නේද ඔය කට්ටි කාටවත්? අපි එහෙනම් මේ පන්තිය මේ වෙලාවට. මම නැහැ සර් මේ වෙලාව හොඳයි. නැහැ සර්. හරි පුතේ. එහෙනම් අපි පන්තිය අදට මෙතනින් නවත්තනවා. वाईफाई